අගෝස්තු මාසයේ 28 වෙනිදා ඉඳන් සැප්තැම්බර් 19 වෙනිදා වෙනකම්ම පවත්වන නියමිත කැරිබියන් ප්‍රීමියර් ලීග් තරගාවලියට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන ප්‍රබල ක්‍රීඩකයෝ 3 දෙනෙක් සෙල්ලම් කරනවා කියලා තමයි වාර්තා වෙන්නේ. තරගාවලියේ සාර්ථකම කණ්ඩායම විදිහට හතර පාරක් ශූරතාවයේ දිනාගෙන ඉන්න ගිය වතාවේ ශූරතාවයේ දිනාගත් කිරන් පොලාඩ් නායකත්වය දෙන ට්‍රින්බාගෝ නයිට් රයිඩර් කණ්ඩායමට ශ්‍රී ලංකා තුන්දරියව ක්‍රීඩක ඉසුරු උදාන මිලදී ගන්න කණ්ඩායමේ කළමනාකාරීත්වය තීරණය කළා තියෙනවා. ඉසුරු තමයි මෑත කාලයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ IPL නියෝජනය ලැබූ එකම ක්‍රීඩකයා වුණේ. ගියවතාවේ බැංගලෝර කණ්ඩායම නියෝජනය කරමින් උදාන සෙල්ලම් කළත් අතරමඟ නතර වුණු මේ වතාවේ IPL තරගාවලියට උදාන සුදුස්සෙකුනේ නැහැ. මේ වෙද්දී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයෝ අතින් ජාත්‍යන්තර ඉහළම කතාබහට ලක්වුණු ක්‍රීඩකයා විදිහට ඉන්න වනිදු හසරංගටත් මේ වතාවේ CPL සෙල්ලම් කරන්න අවස්ථාව ලැබිලා. සුපිරි ක්‍රීඩක සනත් පසුගිය දවසේ කිව්වේ වනිදුගේ දක්ෂතා බලද්දී ඔහු IPL සෙල්ලම් කරන්න තෝර නොගන්න එක පුදුමයි කියලා. කොහොමුණත් දැන් වනිදු ගැන CPL අවධානය නම් ලැබිලා ක්‍රිස් ගිල් නායකත්වයේ දෙන ශාන්ත කීට්ස් කණ්ඩායම තමයි වනිදු මිලදී ගත්තේ. පසුගිය කාලේ වඩාත් කතාබහට ලක්වමින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදුන්නු තිසර පෙරේරා මේ වතාවේ කැරිබියන් ප්‍රීමියර් ලීගයට සුදුස්සෙක් වෙලා තිසර සමුගනිමින් කිව්වේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත්තා තවදුරටත් තරඟකාරී ක්‍රිකට් පිටියේ ඉන්නවා කියලා. තිසර මේ වතාවේ තෝරාගෙන තියෙන්නේ ජේසන් හෝල්ඩර් නායකත්වයේ දෙන බාබඩෝස් ට්‍රයිඩර් කණ්ඩායම. කොහොමුණත් එළඹෙන කාලේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට මුහුණ දෙන්න සිදුවෙන කාර්යබහුල තරඟ කාලසටහන එක්ක උදානටත් වනිදුටත් CPL සෙල්ලම් කරන්න ලැබෙයිද කියන එක නම් ප්‍රශ්නයක්. ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත සංචාරයේ ඉන්දියා කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය LPL දෙවැනි දිගහැරුම වගේම T20 ලෝක කුසලාන තරගාවලියත් එක්ක ශ්‍රී ලංකා කණ්ඩායමේ T20 කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයන් දෙන්නෙක් වුණු ඉසුරුත් වනිදුත් CPL සෙල්ලම් කරන්න නිදහස් කරයිද කියලා අපිට ඉස්සරහ කාලයේදී බලාගන්න පුළුවන් වෙයි. කොහොමුණත් දැන් ජාත්‍යන්තර පිටියට සමුදීලා ඉන්න තිසර පෙරේරාට නම් මේ වතාවේ CPL සෙල්ලම් කරලා වැඩ පෙන්නලා තවත් ප්‍රීමියර් ලීගයකට තමන්ගේ තැන වෙන් කරගන්න හොඳ අවස්ථාවක් උදා වෙයි. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.